හයි බොවල් සුබ දවසක් ඔබට රැකියල්ක YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකේ අපි කතා කරන්නේ තවත් සම්පත් බැංකුවට අදාළ රැකියා බැර එහෙම නැත්නම් job vacancy එකක් ගැන. ඒ තමයි customer care executives කියන මේ තනතුරට රැකියා බැරත පවතින බව සම්පත් බැංකුවේ වෙබ්සයිට් එකේ careers යටතේ තියෙන දැනට තියෙන vacancies වල මේක සඳහන් වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි බලමු මොනවාද මේ ගැන තියෙන විස්තර, මොනවද තියෙනනේ qualifications වගේම කොහොමද මේකට apply කරන්න කියලා. ඉතින් සම්පත් බැංකුවේ වෙබ්සයිට් එකට ගිහම ඒකේ careers යටතේ සුපුරුදු පරිදි දැනට තියෙන job vacancies මොනවද කියන එක ඒගොල්ලෝ පැහැදිලිව දක්වලා තියෙනවා. Legal officers, ඊට පස්සේ customer care executives, data scientist, වගේම මේ trainee staff assistant. මේ ගැන නම් අපි ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන ආවා. ඒකත් අපි description එකේ දාන්න. ඔයාලට ඒ සඳහා සුදුසුකම් තියෙනවද? ඔයාලට ඒ වීඩියෝ එක බලලා ඒකට apply කරන්නත් අවස්ථාව තියෙනවා. හැබැයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ customer care executives කියන job vacancy එක ගැන. ඉතින් අපි බලමු. මෙතනදී junior customer care executive සහ senior customer care executive කියන තනතුරු දෙකක් සඳහන් කරනවා. ඒ කියන්නේ මේ දෙකටම සුදුසුකම් අනුව ආට apply කරන්න පුළුවන් කියලා. අපි මුලින්ම බලමු junior customer care executive. මෙතනදී qualification විදිහට මුලින්ම කියනවා අවුරුදු දෙකකට නොඅඩු experience එකක් තියෙන්න ඕනේ ඔයා call center එකක වැඩ කරලා හරි ඒ වගේ මොනවා හරි ඊට අදාළ business environment එකක වැඩ කරලා අඩුම තරමේ අවුරුදු දෙකකවත් experience එකක් ඔයාට තියෙන්න ඕනේ කියලා. senior executive නම් senior customer care executive කියන තන්ත්‍ර ගත්තාම අවුරුදු දෙකක එක්ස්පීරියන්ස් එකක් ඒ තඩුම අවුරුදු දෙකකවත් එක්ස්පීරියන්ස් එක කෝල් සෙන්ටර් එකක හරි කන්ටැක්ට් සෙන්ටර් එකක හරි වැඩ කරලා තියෙන්න ඕනි කියලා මෙතන සඳහන් වෙනවා. ඊළඟට අනිත් රික්වයර්මන්ට්ස් විදිහට සඳහන් කරනවා ජූනියර් කස්ටමර් කියා එක්සිකියුටිව් කියන තනතුරට නම් ආයතුම් කරන්නේ ඔයාගේ වයස අවුරුදු 25ට වඩා අඩු වෙන්න ඕනි. සීනියර් කස්ටමර් කේ එක්සිකියුටිව් නම් වයස අවුරුදු 27ට වඩා අඩු වෙන්න ඕනි. මේ විදිහට තමයි වාගේ වයස දැක්වෙන්නේ. ඒ වගේම ගණිතය සහ ඉංග්‍රීසි කියන විෂයන් එක්ක අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම අපොස උසස් පෙළ විභාගයත් සමත් වෙලා තියෙන්න ඕනි. අමතර සුදුසුකමක් විදිහට මෙතන කියනවා IT සම්බන්ධයෙන් මොන හරි ආට සර්ටිෆිකේෂන් එකක් තියෙනවා නම් මොහකරව කෝස් එකක් කරලා ඒකේ සර්ටිෆිකේට් එකක් හරි මොන හරි තියෙනවා නම් IT සම්බන්ධයෙන් ඒක අමතර සුදුසුකමක් එහෙම නැත්නම් ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා කියලා මෙතන සඳහන් වෙනවා. ඉතින් ඊළඟට සඳහන් කරන මොනවාද ඔයාලට තියෙන්නේ මෙතන කරන්න? තමාගේ රෙස්පොන්සිබිලිටීස් මොනවාද කියන එක මෙතන සඳහන් වෙනවා. එතනදී කියනවා එතනදී එන සහ යන ඇමතුම් කාර්යක්ෂමව පාලනය කරන්න, ඒ වගේම ඊමේල් වලට රෙස්පොන්ඩ් කරන්න ඔයාලට තියෙනවා කියලත්, ඒ වගේම කස්ටමර්ස්ලාගෙන් එන කම්ප්ලේන්ට්ස්, ඒ වගේම අනිත් ඉන්ක්වයරිස් වලට නිවැරදිව ඒවට උත්තර දෙන්න, ඊට පස්සේ ඒවා මැනේජ් කරන්නත් ඔයාලට පුළුවන් වෙන්න ඕනි කියලා කියනවා. ඒ වගේම තමයි කස්ටමර්ස්ලා වගේ මොනවා හරි ප්‍රශ්නකට උත්තරයක් ඇහුවොත්, එහෙමත් නැත්නම් මොනවා හරි මේ සර්විස් වලට අදාළ තොරතුරු ඉල්ලලා තිබ්බොත් ඒ වගේ දේවල් හොඳින් ඒ කස්ටමර්ස්ලාට ලබා දෙන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනි කියලාත් සඳහන් වෙනවා. අනිත් දේවල් විදිහට කියන අමතරව තව මොනවද කරන්න දෙන්නේ විදිහට ආට හොඳ කතන සහ ලිඛිත සිංහල ඉංග්‍රීසි කියන භාෂා දෙකෙම හැකියාවක් තියෙන්න ඕනි. ආට දෙමළ භාෂාවත් පුළුවන් නම් ඒකත් තවත් අමතර සුදුසුකමක් විදිහට ආට ලැබෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි පැය 24ම
සතිය දවස් 7ම පෑ 24ම ෂිෆ්ට් එකකට වැඩ කරන්න ඕට් පුළුවන් වෙන්න ඕනේ. ඉතින් සාමාන්‍ය ජෙනරල් IT ස්කිල් එකක් වාට තියෙන්න ඕනේ. සමහර විට බේසික්ම මොනවා හරි දේවල් ලැප් එකකින් හරි ඩෙස්ක්ටොප් කම්පියුටර් එකකින් හරි කරන්න. ඉතින් මේ විදිහට කරුණු කිහිපයක්ම දක්වලා තියෙනවා. ඔයා අවුරුදු 25ට අඩු, එහෙමත් නැත්නම් අවුරුදු 27ට අඩු කෙනෙක් නම් සම්පත් බැංකුවේ කස්ටමර් කෙයාර් එක්සිකියුටිව් කෙනෙක් විදිහට මේ ජොබ් එකට සම්බන්ධ වෙන්න ඔයාටත් අවස්ථාව තියෙනවා. ඉතින් ඔන්ලයින් තමයි ඇප්ලිකේෂන් එක යොමු කරන්න ඕනේ. මෙතන ක්ලික් හියර් ටු ඇප්ලයි කියන එක ක්ලික් කරාම ඔයාව මෙන්න මේ වගේ වින්ඩෝ එකකට අරගෙන යනවා. එතනදී ඕනි දේවල් අදාළ විදිහට ඔයාගේ ඩීටේල්ස් එක ගලපලා හරියට මේක ෆිල් කරලා සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. මෙතන නෙක්ස්ට් කරාම ඊළඟ පේජ් එකට යනවා. ඒ විදිහට ආඩ පුළුවන් මේ අවස්ථාව ඔයාගේ කරගන්න. ඉතින් තවත් රැකියා අවස්ථා ගැන දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.